ඉස්කෝලේදී කැඩට් කරා ක්‍රිකට් කරා ඒ වගේ දේවල් නිසා A level මිස් වුණා. ඒතකොට කරන්න තියෙන හැමදේම කරලා ජීවිතේට අවශ්‍යම දේ කරගන්නේ නැහැ. අතාරිනවා. ඒවල් කරන්නේ නැහැ. ඊළඟ පාරවත් කරන්න බලනවා. ඊළඟ පාරවත් කරන්න බලනවා. ඒයි මේ පාර කරන්න බැන්නේ. තමයි දේවල් නිසා A level ගොඩක් මිස් වුණා. මිස් වුණා. මොනවද ස්ට්‍රීම් එක? Maths. Maths. ඒතකොට මේ පාර A level කරන්නේ නැහැ. ඒ ගාලේ පොඩි FA එකක් තිබ්බා. FA එකක් තිබ්බා. දැන් ඒ FA එක තියෙනවද? නැහැ. එයා බැලලා. අන්තරේ A level උත් නැහැ, මුකුත් නැහැ, FA එකක් නැහැ. ජීවිතේ එකම දැන. ඒ වගේ. O level results මොනවද? A10යි. ඕලෙවල් රිසල්ට්ස් A10යි. A-level? A-level fail. A-level fail. දැන් ඕලෙවල් A10ක් ගත්ත මිනිස්සෙක් A-level fail. එතනින් අතහැරියා. ජීවිතේ ඉවරයි එතන. ඉතින් ඕලෙවල් බෙස්ට් රිසල්ට්ස් තියෙද්දි A-level fail වුණාම ඕනම කෙනෙක් මානසිකව වැටෙන්නේ නැද්ද? හැම එකකටම A-level තමයි ඉල්ලන්නේ. එකකටම A-level ඉල්ලනවානේ. ඔෆිස් එකේ හැම තමයි. ප්‍රොමෝෂන් එකක් ඕන නම් A-level කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඈ නැත්තම් එකම දැන. එකම දැන්. පටන් ගත්ත දවසේ රස්සාවට ආවේ කවුරු විදියටද? තාමත් ඒ විදියටමයි ඉන්නේ. දැන් වයස කීයද? 40යි. අවුරුදු 40යි. A-level තිබ්බොත් දැන් අද ඔයිට වඩා ලොකු පඩියක් ගන්නවනේ. W තුනයි A level result. මොකද උනේ A level? ඒ දවස්වල ආර්ථික ප්‍රශ්න තිබ්බා. ක්ලාසස් හරියට කන්ටිනියු කරන්න යන්න බැරි වුණා. මං අසනීප වුණා. ඒත් එක්කම මග ඇරුණා. එතකොට ආර්ථික ප්‍රශ්නයි අසනීපයි කියන්නේ නිදහසට කාරණාද? නෑ. ඒත් මට කරගන්න බැරි වුණා. ලොකු වෙලා කවුරු වෙන්නද ඉතින්? ලොය කෙනෙක් වෙන්න. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් ලොය කෙනෙක්ද? ඈ? A level fail වුණා. A level fail වුණා. ලොය කෙනෙක් වෙන්න හීනෙත් අත ඇරියා. කොමත්තල දැන්. දැන් මොනවද කරන්නේ? ඒක කරගන්නවා අනිවාර්යෙන් කරනවා කරගන්නවා අනිවාර්යෙන් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම කරනවා හිතුවක් කරන්න බැරි දෙයක් මම තාත්තා මුස්මහත් කරලා ලොකු කරලා ඒ ඔක්කොම කරලා ජීවිතේ ඒ ලෙවල් නැත්තම් අසරණ වෙනවා නේද දැන් ඔයා ඔය අසරණ වුණා වගේ ඔව් ඒ ලෙවල් කරනවද නැද්ද කරන්න උත්සාහ කරනවා try කරොත් කරන්න බැරිද නැද්ද කරන්න පුළුවන් දැන් කොහෙ කරන්නද දැන් කොහෙ කරන්නද ඒක උත්තරයක්ද නෑ අපේ වයස වැඩි දැන් වයස වැඩි වයස වැඩනම් ඒ ලෙවල් කරන්න බෑ මම හිතන්නේ බැරි වෙයි කියලා ඇයි එහෙම හිතන්නේ අද අපි දැන් බඳලා ළමයි ඉන්නවා රජ රසා කරනවා ලෝය කෙනෙක් වෙන්න පුළුවන් කියලා හිතනවා තාමත් ඒ හිලි යන්න පුළුවන් කියලා හිතනවා එහෙම ඉතින් ඉන්නවා ඉතින් ඉන්නවා හැබැයි වැඩ කරන්නේ ඒකයි ඊපස්සේ එළවල් කරන්න බයයි බයකුත් නෙමෙයි වැඩ කරන්න පුළුවන් කියලා හිතනවා පුළුවා පුළුවා එළවල් ආයමත් කාලය වෙන් කරන්න පුළුවන්ද බෑද ඒක තමයි මං කිය ජොබ් එක කරන ගමන් කරන්න පුළුවන් නම් අවුලක් නෑ රට යන මාස කීයද තාද මාස 6ක් වගේ තව රට යන මාස 6යි මේ ඒ කාලය ඇතුළත කරන්න පුළුවන් නම් කරනවා 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 අනිවාර්යෙන් කරනවා අනිවාර්යෙන් ෂුවර් ෂුවර් අපි නම් ආට් පැත්තට බැර. පාඩම් කරන්න එම් පුළුවා. පුළුවන් පුළුවන් පුළුවන්. ආ පුළුවන්. ආයේ chance එකක් ආවොත් එළවලු අනිවාර්යයෙන්ම කරනවා. අනිවාර්යයෙන්. කරනවා. ඔව්. පාඩම් කරනවා. පාඩම් කරනවා. ලියනවා. ඔව්. ආසයි. ආසයි. ආසයි බයයි. නෑ 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 ආසයි ආසයි. ආසයි. මයි වේ එළවලු කරන ලෙවල් එකට ඇත්තටම අරන් යන්න පුළුවන්ද බැරිද? ඒ ලෙවල් කරන ලෙවල් එකට අරන් ගිහලා ඒ ලෙවල් එකෙන් එහාට අරන් ගිහලා ඒ තුනකුත් අරන් දින කැම්පස් යවන්න. ඒ ලෙවල් නැතුව දුක් විඳින මිනිස්සෙක්ව ගොඩ දානවා කියන්න පුළුවන් සාහිතිකේ මොකද්ද? අවුරුදු 8ක් 10ක් අපි ඒ වැඩේ කරලා තිනවා ෂෙන්. දැන්පත් කරනවා දැනුත් ළමයි දහස් ගණන් අපිත් එක්ක මේ ෆෝමැට් එකේ ඔන්ලයින් පන්ති වැඩේ කරගන්න. මට ඒ ලෙවල් කරගන්න බැරුව ගියා. මට තියෙන්නේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මට ඒක කියන්න බෑ. හැබැයි මට හීනයක් ආසාවක් තියෙනවා කවදා හරි දවසක ඒ ලෙවල් ගොඩ දාගන්න.
පුළුවන් සරලම ලේසිම ඉක්මන්ම ක්‍රමය මොකක්ද? කවදා හරි දවසක් ඕනේ නැහැ. අපිට ඕනේ මාස 6යි. ලබන අවුරුද්ද මේ ලෙවල් කොට දා ගන්න පුළුවන්. ලබන අවුරුද්දෙන් පුළුවන්. සාමාන්‍යයෙන් අපි දැන් මම නම් පෞද්ගලික මේ ලෙවල් කිව්වට පස්සේ මම අවුරුදු 3-4ක් විතර මේ ලෙවල් වෙනු වැඩ කරා. හැබැයි රස්සාවකුත් කරන ගමන් නැත්තම් මොකක් හරි දෙයක නියැලලා ඉන්න ගමන් කොහොමද මෙච්චර ලොකු විශේෂපතයක් පොඩි කාලෙකින් ගොඩ දාන්නේ? පළවෙනි කාරණාව ළමයි දැන් ඊට වඩා අප්ඩේටඩ් ගොඩාක් කාලෙ ගන්නෙ නැහැ. අපේ මැජික් ටිකක් තියෙනවා. එක මැජික් එකක් දෙකක් කියනනම් ඔක්කොම කියන්න බෑ. ඒක පස්සේ කියන්න. අපි වැඩේ පටන් ගන්නකොටම විෂයන් තුනේම කම්ප්ලීට් ටියුට් ඔක්කොම දරුවන්ට එකපාරම ගෙදෙට්ටම කුරියර් කරනවා. අපේ ඔන්ලයින් ක්ලාස් එකේ නෝට්ස් කියන්නේ නැහැ. කම්ප්ලීට් නෝට් එකක් එකගෙන වැඩ කරන්නේ. ඒ ලෙවල් කියන්නේ තරක විභාගයක්. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේක කොහොම හරි ගොඩ දා ගන්න. ගොඩ දා ගන්න එක හීනයක් වෙලාම ඉන්න කට්ටියකුත් ඉන්නවනේ. මේක හීනයක්. මේක කරගන්න බෑ. ඒ කට්ටිය මේක කරගන්න පුළුවන් වෙයිද ඇත්තටම? මේක හීනයක් නෙමෙයි ඉලක්කයක්. වෙන වැඩ කරන අතරේ උසස් පෙළ කරන්න පුළුවන්. අපේ මේ ෆෝමැට් එක හදලා තියෙනම වෙන වැඩ කරන අතරේ කරන්න රස්සාවක් කරන ගාම්ම දරුවෝ 3-4 දෙනා ඉන්න අවුරුදු 18ට 16ට අඩුවක් උසස් පෙළ කරන. මේක හීනයක් නෙමෙයි ආශෙන්. මේක ඉලක්කයක්. හිත හදාගත්තම ඒ ලෙවල් කරනවා කියලා පාස් කරලා දෙනවා අපි වැඩේ කරනවා. මට මෙහෙම තර්කයක් තියෙනවා. දැන් මම ඉස්කෝලේ යද්දී මම උදේ 7:00 ඉස්කෝලට ගිහිල්ලා එකහමාරකම් ඉස්කෝලේ ඉගෙනගෙන ඊට පස්සේ එකහමාරට ආයෙමත් යනවා මං ආෆ්ටර් ස්කූල් ක්ලාස්. මුළු දවසම අධ්‍යාපනය වෙනුවෙන් මං කප කරලා මට ඒ ලෙවල් ගොඩදා ගන්න බැරි වෙනවා කියන තරක ඉන්නවා. එතකොට රස්සාවක් කරන ගමන් එහෙම නැත්තම් මොකක් හරි වෙන වැඩක් කරන ගමන් කොටින්ම අද කාලේ ෆෝන් එකත් එක්ක ළමයි වෙන වෙන ලෝකවල ඉන්නේ. මෙච්චර ලේසිද මේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්ද මන්න හිතන්නේ අමාරුයි. ඇත්තටම 8 ඉඳන් 5 වෙනකන් අපි අධ්‍යාපනයත් එක්කමද හිටියේ. අපිට ආපහු හිතන්න වෙනවනේ. අපි 8ට ඉස්කෝලේට ගියේ කැත් දෙකට ඉස්කෝලෙන් ආපු එක ඇත්ත. ටියුෂන් ක්ලාස් එකට ගියේ කැත්. නමුත් අපි අධ්‍යාපනයත් එක්ක හිටියද? හැබැයි හිටියා නම් පැය දෙකක් හිටියත් ඇති වැඩේ කරන්න පුළුවන්. ඔච්චර කොහොමද විශ්වාසයක් තියෙන ඕගලට ඕගලගේ මේ විශ්වාසය අපේ Facebook එකේ history එකකින් බලන විශ්වාසය මම පෙන්නන්නම් S3ක් ගන්න ආපු ළමයි A3ක් අරගෙන ළමයි කිව්වට ළමයි නෙමෙයි මට වඩා වැඩිමල් අය රංජන් රාමනායක උසස් පෙළ කළේ අවුරුදු 57 දී. ඔය අපේ විෂයන් දෙක අගේට පාස් කරලා දුන්නේ අවුරුදු 39 න් A level කළා. ඒ හතරක් ගත්ත ළමයි අපිත් එක්ක ඉන්නවා. එන හැමෝම පාස් වෙනවා. ඒකේ විදිහක් කියන්නම්කෝ. පැය 2යි සතියේ 1 විෂයකට. විෂයන් තුනේ පැය 6යි. 6 වැඩක් හතර 24යි. මාසෙට පැය 24ක් full time වැඩ කරනවා කියන්නේ ඒක කරගන්නව නම් පාඩම් නොකරත් කෙටි කාලෙ මතකේ මාස 6යි. එකක් ගාලා විභාග ගොඩදා ගන්න පුළුවන්. ආවට පස්සේ තේරෙන ළමින්ද O level කරපු නැති කට්ටියට A level කරන්න පුළුවන්ද? පුළුවන් ආශේ. ඒ කියන්නේ අනිවාර්යෙන් O level ලියලා තියෙන්න ඕනෙත් නැහැ A level කරා. ඒ වගේම අපේ සමාජයේ මතයක් තියෙනවානේ maths තියෙන්න ඕනේ A level කරන්න. හැබැයි ආශේ maths සහ arts විෂයන් වල මොකද්ද තියෙන සම්බන්ධ කිසිම සම්බන්ධයක් නැහැනේ. ඒක තියෙන්නේ මේ ඉස්කෝලේ ඇතුලේ තියෙන format එකේ. A level කරන්න වයස ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 60-70 වගේම අවුරුදු 15, 16, 14 කීවුණත් A level කරන්න පුළුවන්. O level fail ලා ඉන්නවා කියන්නේ O level fail වුණත් A level කරන්න පුළුවන්. O level fail වුණත් A level pass වෙන්න පුළුවන්. A level pass වෙලා campus යන්නත් පුළුවන්, low faculty යන්නත් පුළුවන්. O level ඔක්කොම විෂයන් fail කියලා හිතන්නේ. ඉංග්‍රීසි වල C එකක් තියනවා නම් low faculty යන්නත් පුළුවන්. හරිම සරලයි. සමහරවිට Montessori course එකක් ගන්න A level ලෝන් නැති වෙන්න පුළුවන්. හැබැයි Montessori ලොකු teacher වෙන්න ඕනේ. hotel එකකට යන්න A level ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි hotel එකේ manager වෙන්න A level ඕනේ. experience එකෙන් block වෙන තැනක් තියෙනවා. promotion එකේද block වෙන තැනක් තියෙනවා. මේක කරගන්න. අපෙන් නැතත් කමන්නේ කරගන්න. අපි බොහොම අපි risk එක අරගෙන, අපි බර අරගෙන අපි ඔබට වැඩේ කරලා දෙනවා. එකපාරක් ෆේල් වුණා අතෑරියා දැන් ඕනේ කොහමරි පාස් වෙන්න ආසාවක් තියෙනවා කොහමරි පාස් කරලා දෙනවද ඇත්තටම ලොකු ලොකු රිසල්ට් ඕනේ නැහැ ගොඩ දෙනෙට ඒගොල්ලෝට ඕනේ ඒගොල්ලෝ වද වෙන්නේ A level සහතිකේ අතර ගන්න මම පාස් කියලා කොහමරි පාස් කරලා දෙනවද අනිවාර්යයෙන් පාස් කරලා දෙනව නෙමෙයි ඒගොල්ලෝ අපිත් එක්ක A level කරන්න ආවම ඒ බලාපොරොත්තු S3ක් හැබැයි ආවට පස්සේ කියනවා නෑ අපිට කරගන්න පුළුවන් අපි A3කට යනවා කොහොමරි ඒ ඇතුලේ වැඩ කරනවා ෂේන් එහෙම දැන් අපි හිතන් ඉන්නවනේ ලෝ කරන්න ලොජික් තියෙන්න ඕනේ එහෙම එකක් නෑ අපිට ආර්ට්ස් වලින් මේ විෂයයන් ඇතුලේ ඕනෙම ජොබ් එකකට යන්න පුළුවන් සරලව කියන්නම් මොරටුව විශ්වවිද්‍යාලේ තියෙනවා ෆැෂන් ඩිසයින් ඩිග්‍රිය සිංහල මීඩියා BC කරලා යන්න පුළුවන් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨ තියෙනවා ශ්‍රවණහ කතනවේදී ඩිග්‍රිය හම්බෙන්න සයන්ස් ඩිග්‍රියක් ආර්ට් කළා මොරටුව කැම්පස් එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ ලංකාවේ සියලු විශ්වවිද්‍යාල ඩිග්‍රී ගොඩක් තියෙනවා. ඇත්තටම අවුරුදු 15-16 දී ටිකක් අමාරු වෙන්න පුළුවන් සිංහල. රචනාව ලියන්න අමාරුයි. අවුරුදු 25 ගියට පස්සේ අපේ ප්‍රශ්න ටික රචනාවනේ ආශේ. මේ රටේ වෙන දේවල් එක්ක මේ දේශපාලන මගඩිත් එක්ක මේ වෙනස්කම් එක්ක දේශපාලන විද්‍යාව තීරණ ටික තේරුම් ගන්න බැරි පුළුවන්නේ. හැමදාම රට නිවුස් බලනවා, ටියුට් එක බලනවා. අපි දෙන්නම කරන්නේ මීඩියා. TV බලන, රේඩියෝ අහන, පත්‍ර බලන, උදේනරය වෙනකන් සෝෂල් මීඩියා වල ඉන්න මීඩියා අමාරු වෙන කොහොමද? අපිට තියෙන විභාගයට එන ප්‍රශ්නවල පොඩි ෆෝමැට් එකක් කියලා දෙන්න විතරයි. වයස වැඩි වෙන එක උසස් පෙළ කරන්න පහසුවක් වශයෙන් පහසුවක්. ඕගොල්ලෝ සපෝට් එක දෙන්නේ මූලික වශයෙන් කොමස් හරි ආර්ට් හරි කරලා A level ගොඩ දා ගන්න. කොමස් දලේසි ආර්ට් දලේසි ඉක්මනින් මැච් එක ගාලා කොහොම හරි A level පාස් කර ගන්න. ඇත්තට මේක සාපේක්ෂයි. මම කරන්නේ මීඩියා හින්දා අපේ ටීම් එක ඉන්න හින්දා මම කියනවා ආර්ට් පහසුවෙන් කරගන්න පුළුවන්. අපි කියනම ගියන්න ජයනියතයි. හැබැයි එහෙම කිව්වට අපේ ඉන්නවා ඉතාම දක්ෂ කොමස් සෙට් එකක්. ඒ කොමස් සෙට් එකේ accountings කරන්න ශිහාන් ඩිජිටල් සෙන්ටරේ ඒ වගේම icon BS
ඇඩ්ජස් කරන හොඳ සැලලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා කොමර්ස් ඕනෙම නම් A level කොමර්ස් වලින් පාස් කරලා දෙන්න ඒගොල්ලන් මොකද අම්මලා තාත්තලාගේ සහ සමාජ මතයක් තියෙනවා කොමර්ස් කරලා තමයි ඔය කොහොම හරි පාස් වෙන්න කමන්නේ හැබැයි කොමර්ස් කරන්න. කොමර්ස් කරලා බලුවා. කොමර්ස් කරලා අපි උගන්වනවා විතරක්ම නෙවෙයි. ප්‍රශ්න පත්‍ර ටික ඒ වගේම අපි වැදගත් වෙනස අපේ ගයිඩ්. මං හිතන්නේ ලංකාවේ වෙන කොහෙවත් අපේ වගේ මාස 6න් කන්නම් වාණිජ පාඩම. මාස 6න් කොමර්ස් ගොඩ දා ගන්න පුළුවන්. ගොඩ දානවා. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම පුළුවන්. තියෙන ටික විතරක් නෙවෙයි ආශි. මේ ප්‍රශ්න පත්‍ර ටික ගයිඩ් එක කොහෙද ගයිඩ් එක? ඔක්කොම අතර දෙනවා. අනිවාර්යෙන්. ඔන්ලයින් වලදී ෆිසිකල් වලටත් වඩා ගොඩාක් වැඩ අපි කරනවා. ඒ වැඩ ටික ඇතුලේ උනන්දුවත් අපි දෙනවා. මේ වැඩේට සෙට් වෙන්න ඕනේ. හිත හදා ගන්න ඕනේ උසස් පෙළ කරනවා කියලා. ඇත්තටම වන්දිරෙන්න විතරයි ඕනේ. A levels කරලාම රට යනවා.